ගේ හදාගන්න තාම හොඳ ඉඩමක් ලැබුණ නෑනේ. අයියෝ දැන්ම දාන්නකෝ දසත මාකට්.lk එකට. මතකනේ නැති දෙයක් නැති තැනක්. එහෙම තමයි. දැන් පාස්කු සිද්ධිය සම්බන්ධව ඉතාලම ආන්දෝලනාත්මක තත්ත්වයක් අද වෙනකොට උදා වෙලා තිබෙනවා. ඒතොර මේ පාස්කු බෝම්බ ප්‍රහාරය ජනාධිපති වාර්තාවල් දියා අපි බලනකොට අපි සියලු දෙනාම දන්නවා පෞගේ කාලේ පුරාම මෛත්‍රීපාල ජනාධිපතිවරයා විසින් පත් කරපු ජනාධිපති කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒකේ වෙනුම් ගණනාවක් ඉදිරිපත් කළා. ඒ වගේම පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ යම් වාර්තාවක් තියෙනවා කියන එක එදා හිරිදරව් වුණා. ඒතකොට ඒ වාර්තාව කුමක්ද කියන එක අපි පාර්ලිමේන්තුව තුලදී දිගින් දිගටම අපි ප්‍රශ්න කළා. අපි විතරක් නෙමෙයි මේ වර්තමාන ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව තුල ඉඳගෙන එදා ඒ වාර්තාව එළියට දාන්න ඇයි ඒ වාර්තාව හංගන්නේ කියන එක වර්තමාන ජනාධිපතිතුමා දිගින් දිගටම පාර්ලිමේන්තුවේ තුල ඔහුගේ හඬ ඔහු අවදි කළා. නමුත් දැන් අපිට පේනවා දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙලා ඉන්නකොට තමයි මේ ජනාධිපති කොමිසමේ වාර්තාව ලබා දුන්නේ. දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඒ වාර්තාව හෙළිදරව් කරෙත් නැහැ. ඒ වගේම රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණාට පස්සේ ඒ වාර්තාවල් එළියට ආවෙත් නැහැ. ඒ හින්දා දැන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා හැටියට පත් වෙලා ඉන්නවා. දැන් ඒ ගෝඨාභය රනිල් වික්‍රමසිංහයි දෙන්නම හෙළිදරව් නොකළ වාර්තාව දැන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට අවස්ථාව ලැබිලා තියෙනවා ඒ වාර්තාව එළියට දාන්න. ඉතින් අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ ඔහු පාර්ලිමේන්තුවේ නියෝජනය කරන කාලෙදී ඔහු දිගින් දිගටම මේ වාර්තාව එළි දක්වන්න මේ වාර්තාව තුළ කවුද මේකේ සැකකාරියෝ කවුද මේ පිටිපස්සේ ඉන්නේ කියන එක මේ වාර්තාව තුළ සඳහන් වෙලා තියෙනවා කියන එක තමයි අපි සියලු දෙනාගේම විශ්වාසය තිබෙන්නේ. ඒ හින්දා අද ඔහු විසින්ම ඉල්ලාගෙන හිටපු වාර්තාව ජනාධිපතිවරු දෙන්නෙක් එළියට දැම්මේ නැහැ. එහෙද අද ඔහු ජනාධිපති වෙලා ඉන්නේ. එහෙද අද ඔහුට පුළුවන් එදා ඔහු ඉල්ලපු ගෝඨාභයයි රනිලුයි නොදීපු වාර්තාව අනුර කුමාර ජනාධිපතිවරයාට එළියට දාන්න. ඉතින් මම ඉල්ලා සිටිනවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගෙන් ඇයි මේ වාර්තාව එළියට දාන්න ප්‍රමාද කරන්නේ? මොකද තියෙන ප්‍රශ්නේ? මොකද ඔහු පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධ කුමන්ත්‍රණයක් කියන එක ගැන වර්තමාන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව තුළ විශාල වැඩිහත්වීමක් කරලා ඔහුගේ කතාබහවල සඳහන් වුණා. අපි මේක කුමන්ත්‍රණයක් කියනකොට අපිට හොඟාක් ප්‍රහාරත් එල්ල වුණා. අපිටත් නොයෙක් චෝදනාවල් කරා. ඒතර අද වෙනකොට හැම කෙනාටම පිළිගන්න සිද්ධ වෙලා තිබෙනවා පාස්කු බෝම්බ ප්‍රහාරය කියලා කියන්නේ යම් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක කොටසක් කියන එක අද මුළු සමාජයේම පිළිගන්න තත්යකටපත් වෙලා තිබෙනවා. ඉතින් ඒකේ වැදගත්ම වාර්තාව තමයි දැන් එළියට නොදැම්ම ඒ වාර්තාව. ඒ වාර්තාව දාන්න කියලා මම ජනාධිපතිවරයාගෙන් නැවත වතාවක් ඉල්ලනවා. ඒ වගේම තමයි අර රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් Channel 4 වාර්තාව සම්බන්ධව ඔහු කමිටුවක් පත් කළා. ඒ කමිටුවේ හිටපු විනිශ්චයකාරයේ වන ඉනාම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටු වාර්තාවත් අද වෙනකොට අවුරුදු දෙකකට ආසන්න කාලයක් වෙනවා. ඒ වාර්තාව එළියට දැම්මෙත් නැහැ. මොකද Channel 4 වාර්තාව තුලින් විශාල කරුණු රාශියක් හෙළිදරව් වුණා. විශේෂයෙන්ම ඒ Channel 4 සාකච්ඡාවට සම්බන්ධ වුණේ අපි සියලු දෙනාම දන්නවා පෞගිය රජයේ හිටපු රාජ්‍යමැතිවරයෙකු වන කවුද මේ පිළයන්ගේ පෞද්ගලික ලේකම්වරයෙක් කියන පුද්ගලයෙක් තමයි සම්බන්ධ වුණේ. ඒක තුළ ඔහු විශාල චෝදනාවල් හා විශාල කරුණු ගණනාවක් ඔහු හෙළිදරව් කළා. තොර ඒ කරුණු සත්‍යද අසත්‍යද කියලා හොයන්න තමයි රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා කමිටුවක් පත් කළේ. තොර දැන් අද වෙනකම්ම ඒ කමිටු වාර්තාව හෙළිදරව් වෙලා නැහැ. ඉතින් මම හිතනවා දැන් ඒ වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබිය යුතුයි. ඒ හින්දා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා අර Channel 4 වාර්තාව රනිල් වික්‍රමසිංහගේ මහත්මයා විසින් එළියට නොගාපු ඒ Channel 4 වාර්තාව ඔබතුමා එළියට දාන්න කියලා අපි එතුමාගෙන් ඉල්ලා සිටිනවා. මොකද මේ සියලු දේවල් ඉතාම වැදගත් කරුණු. මේක පෞගේ කාර්යය තුළ අපේ සමාජයේ විශාල වෛරය, කෝපය, සැකය අවසන්
ඒවාගේම රට තුළ ජාතිවාදය ඇති කරන්න සමහර විට ආණ්ඩු මාරු කිරීම වලට පවා මේ සිද්ධිය බලපෑවයි කියන එක අපි සියලු දෙනාම දන්නවා. එහෙනම් මේ පිළිබඳව ඇත්ත தත්ත්වය දැනගන්න මේ රටේ ජනතාවට අයිතිය තිබෙනවා. එහෙනම් අපි ජනාධිපතිතුමාට කියනවා ඔබතුමා වහාම මේ වාර්තාව දෙක එළියට දාන්න. එහෙම නැත්නම් ඔබතුමා ප්‍රකාශයක් කරන්නේ එම වාර්තාවක් කියනවද නැද්ද කියන එක. ඒක අපි එතුමාට මතක් කරන්න කැමතියි. ඒ වගේම තමයි එතුමා ජනාධිපතිතුමාගේ වරප්‍රසාද කප්පාදු කරන්න ඕනේ කියන එක එතුමාගේ ජනාධිපති වේදිකාවේ පැය 24කින් මේ වරප්‍රසාද අයින් කරනවා කියලා කිව්වා. දැන් එතුමා කමිටු අපත් කළා තිබෙනවා මේ වරප්‍රසාද ගැන සොයා බලන්න. දැන් මේ වරප්‍රසාදේ කමිටුව දැන් හිටපු ජනාධිපතිවරුන්ගෙන් අහනවා ඕගොල්ලන්ට මේ වරප්‍රසාද ඕනද එපාද කියලා. ඒක දැන් හිටපු ජනාධිපතිවරුන්ගෙන් අහනවා ඒ කමිටුව. ඒක නෙමෙයි කිව්වේ. කිව්වේ ආපහු ගම පැය 24 ඉය විශාමික ජනාධිපතිවරුන්ට තියලා සියලුම වරප්‍රසාද අයින් කරනවා කියලා. නමුත් දැන් ඒක නෙමෙයි වෙන්නේ. දැන් එතුමා අපත් කරපු කමිටුව ඒ විශ්‍රාමික ජනාධිපතිවරුන්ගෙන් අහනවා මේව ඕගොල්ලන්ට ඕනේද එපාද කියලා. කවුරුත් ඒක එපා කියනවා. එහෙම එපා කියන්නේ නැහැ. එහෙනම් අපි මතක් කරනවා වර්තමාන ජනාධිපතිතුමාට ඔබතුමා මැතිවරණ වේදිකාවේ කිව්වේ ඔබ නෙමෙයි. ඔබතුමා කිව්වේ ආපහු ගමන් පැය 24 මේ ලබා දෙන සියලු වරප්‍රසාද අවෝසි කරනවා කියලා. එහෙනම් දැන් කමිටුව විසින් ජනාධිපතිවරුන්ගෙන් අහනවා මේව ඕනේද එපාද කියන එක. මම හිතන්නේ ඒක තේරුමක් නැති වැඩක්. ඒක ඔබතුමා පෞගේ ජනාධිපති මැතිවරණවලදී කිව්වු නොයතු පොරොන්දු තිබෙනවා. ඒ පොරොන්දු ටික වහාම කරන්න පුළුවන් පාර්ලිමේන්තු මැතිවරණයක් අවශ්‍ය. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ බෞද්ධරයක් ගන්න අවශ්‍ය නැති පොරොන්දු මේවා. වැඩබද්ද වෙන්න පුළුවන්, සහන ලබා දෙන එක වෙන්න පුළුවන්, ඊළඟට ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද වෙන්න පුළුවන්, ඊළඟට පාස්පු බෝම්බ පහරේ වාර්තාවල් වෙන්න පුළුවන්, චැනල් 4 එකේ වාර්තාවල් වෙන්න පුළුවන්. ඒව පාර්ලිමේන්තු මැතිවරණයේ කර වෙනකන් ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඒව දැන් කරන්න පුළුවන් දේවල්. ඒත් අපි ජනාධිපතිතුමාට මතක් කරනවා වහාම මේ ටික ඉදායි පුරින් කරලා මේ ටික මේ රටේ ජනතාවට ලබා දෙන්න කියලා. ඔබ